ඇත්තමෝ මේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ගේන්න පුළුවන් ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා. හැබැයි අපිට පුළුවන්ද? ඔබ දන්නවා මේ වෙනකොට තියෙන සම්පකාර ඡන්දෙන් අපි දිනුවා. නේ? අපි දැක්ක මැදිරි ගියේ සම්පකාරය. නේ අර බෙහෙත් ගන්න ගියාට පස්සේ පිටේ ටැංකියක් බැඳගෙන අර වල්නාශක ගහනකොට බල් දවස් දෙකෙන් මැරෙනවා ගහන මාංශය සති දෙකෙන් මැරෙනවා. එහෙමනේ ලංකාවේ තිබුණේ. ගොයම පහගගෙන සති ගණන් වෙහෙසිලා තමයි බෙහෙත් ගන්නේ. අපි එතන තාක්ෂණය ගෙනාවා. ඩෝන එක දාලා බෙහෙත් ටික ගැව්වා. පඳුරංකා සම්පකාරයේ අවුරුදු ගානක් මෙතුමල්ලගේ ආණ්ඩු තිබුණා පළාත් සභාව තිබුණා ඔක්කොම තිබුණා වැහිලා තිබුණේ අන්දර් සඳලංකා සිනමා ශාලාව ඇරිලා කුල්පිටික සම්පකාරයේ අහිංසක මිනිස්සෙක් ග්‍රාමීය බැංකුවට ගිහිලා තමන්ගේ සල්ලිතේ මේ චේන් එක උගස් තියන්නේ පපුවේ ගින්දරත් එක්ක එතකොට රුපියල් ලක්ෂයක් වටින චේන් එක ගන්න රුපියල් 50000 යුගක් තියෙන. ඉතුරු 50000 ගෙවා ගන්න බෑ. ඊට පස්සේ අපි මොකද කරේ? ඒක ලක්ෂයකට විකුණලා ඒ මිනිස්සෙගේ 50000 බැංකුවට තියෙන 50000 අරගෙන දුන්නේ ගැත්තම යාර දුන්නා. සර් මේ ඉතිහාසයේ වෙච්ච වැඩ නෙමෙයි. අපි ගත්තොත් ඇත්තටම මේ වෙනකොට අපි දෙවෙන්තම පක්ෂයක් හදලා තිනවා කණ්ඩායම් 32ක් විශ්වවිද්‍යාල ආචාර්යවරු කතිකාචාර්යවරු ඔබතුමා දක්ෂ රජයේ වේදිකාවේ. ඒ වේදිකාව කිසිදු කලෙක විකිණුණු නැති පුද්ගලයන්ගෙන් හැදුණු වේදිකාවක්. ඒ වේදිකාවේ ඉන්න කිසිවෙකු ඝාතන චෝදනා නැති පිරිසක්. ඒ සියලු දෙනා බොහෝ විට විශ්වවිද්‍යාල උපාධිධරයන්, පශ්චාත් උපාධිධරයන්, ඒ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන්. වා මේ මනුස්සකම් පිටාර ගලන මොහොත. මනුස්සකම් පිට අරගලන මොහොතක් ආදරණීය අම්මේ තාත්තේ වෙන වේදිකාවට ගිහිල්ලා ඔබට මේ දේවල් යට ගන්න පුළුවන් මේකයි රට හදන මඟ